මම ඔයාලට දෝසෙ කන්න ඕන කරන සාම්බාර උද්ඝාතනයට තමයි පෙන්වන්න යන්නේ. මගේ කලින් වීඩියෝ වල මම ඔයාලට පෙන්නුවා ගෙදරදීම පහසුවෙන් දෝසෙ හදාගන්න හැටි සහ දෝසෙ කන්න ඕන කරන දෝසෙ සම්බල් එක හදාගන්න හැටි. ඔයාලට මේ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් මේ වීඩියෝ එක උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝස් දෙක බලන්න පුළුවන්. නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ වීඩියෝස් දෙකේ ලින්ක් දෙක දාලා තිනවා. හරි, අපි දැන් බලමු මේ සාම්බාර හොද්ද හදාගන්න ඕන කරන දේවල් ටික. ඒකට මම මුලින්ම මේ වගේ පරිප්පු ටිකක් අරන් තිනවා. මේ පරිප්පු මුලින්ම තම්බලා ගන්න ඕන. ඒ කියන්නේ පරිප්පු ටිකට වතුර ටිකක් දාලා මේක ලිපේ තියලා ටිකක් තම්බලා අරගන්න. ඊළඟට වම්බටු ටිකක් මේ විදිහට කපා ගන්න. තව කැරට් ටිකකුත් කපා ගන්න. මේකට තව අපිට වට්ටක්ක ඕන වෙනවා. වට්ටක්ක ටිකකුත් මේ වගේ කැලි වලට කපා ගන්න. ඊළඟට මම අල ටිකකුත් කපාගෙන තිනවා. තව තක්කලි ටිකකුත් මේ වගේ පොඩියට කපා ගන්න. මේකට මේ සාම්බාර හොද්ද හදන්න ඔයාලට කැමති ඉලවලු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. තව මේකට මුරුංග තියෙනවා නම් මුරුංග කෑලි කීපයකුත් එකතු කරගන්න. මීට අමතරව තව අපිට වුණ කරන රම්පේ කරපිංච ටික, තව මේක tempura අදු කරගන්න රතු ලුණු ටිකක් මේ විදිහට කපා ගන්න ඕන. අමු මිරිස් ටිකක් සහ සුදු ලුණු ටිකකුත් මේ වගේ පොඩියට කපා ගන්න. මේ සාම්බාර හොද්ද හදන්න ඕන කරන අනිත් දේවල් ටික මම මේක හදනකොට ඔයාලට පෙන්වන්නම්. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේකට මුලින්ම අබ ටිකක් එකතු කරගන්න. ඒත් එක්කම උළුවල ටිකකුත් එකතු කරගන්න. තව මේකට සූදු ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. ඊළඟට මේකට අපි කපාගත්තු සුදු ලුණු ටික එකතු කරන්න. මේක තෙම්පරාදු කරගන්නකොට ඔයාලා කැමති නම් මේකට වීලි මිරිස් කරල් දෙක තුනක් කපලා මේ වෙලාවදී එකතු කරගන්න. සුදු ලුණු ටික බෙදීගෙන එනකොට අපි කපාගත්තු රතු ලුණු ටික මේකට එකතු කරගෙන ටිකක් තෙම්පරාදු කරගන්න. ලුණු ටික ටිකක් තෙම්පරාදු වෙනකොට මේකට රම්පේ කරපිංච ටික එකතු කරලා තෙම්පරාදු කරගන්න. තව ඒත් එක්කම කපාගත්තු අමු මිරිස් ටිකත් මේකට එකතු කරන්න. ඊළඟට මේකට කපාගත්තු තක්කලි ටික එකතු කරලා ඒ ටිකත් ටිකක් තෙම්පරාදු කරගන්න. ඊළඟට අපි කලින් ලයිස් කරගත්තු එළවලු ටික මේකට එකතු කරගන්න. මේ ටික දැන් හොඳට කලවම් කරලා ටිකක් තෙම්පරාදු කරගන්න ඕන. මේ එළවලු ටික දාලා මේ එළවලු ටික ටිකක් කෙලින් ටිකක් වෙලා තඹ ගන්න. එළවලු ටික ටිකක් කෙලින් තැම්බුණාට පස්සේ මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්න.
ඊළඟට රසානු ලුණු එකතු කරගන්න. තව මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. මිරිස් කුඩු තමන් කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. තව මේකට තුළු පහ කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. දැන් මේ ලුණු ටික තැම්බෙන්න මේකට ඊළඟට වතුර එකතු කරගන්න. මේකට වතුර එකතු කරනකොට ඔයාලට සාම්බාර හොද්ද ඕන කරන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. වතුර එකතු කරලා මේ ලුණු ටික තැම්බෙනකන් මේක හොඳට උයා ගන්න ඕන. දැන් මේ සාම්බාරු හොද්දේ එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒකින්ද මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා.